गच्छन्तु देवता सप्तमं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा අපිට පාන් දෙන්න නැද්ද පින්වත් බඩගින් නෑ නෑ මේවා බණ කිව්වට පස්සේ දෙන ඒවා බණ බණ හිටියොත් කවුද ගම රකින්නේ හරිෂෝ ගම රකින්න හැටි ඇයි කුස්සියට ඇවිල්ලා හොරෙන් බල බල අම්මෝ එයාගේ සර මාවද දාලා තියෙන සින්නවත්ත පාරට ගමෙන් පිට බුදුරජාණන් වහන්සේ දේශනා එන්න හිට රැයට මර්ථ දරුවෝ සින්නවා ඒක කියලා නාවේ වෙනවා ඒ කියා අඥානියෝ කරන බව යන්න එම සිතුවිල්ල අපි ඉවත දෙන්නේ යුතුය අමාද සමාත් නැත්නම් කුමන පුතුන් කුමන දලයක් සින්වත් මෙන්න මේ බුදු වදන पड़ी आदर को तेना හැම දෙයක්ම අනිත්‍යයි කිසිම දෙයක් ස්ථිර නැහැ ඇති වෙනවා නැති වෙනවා ඒක තමයි ලෝක ස්වභාවය මේ සසර පුරා අපි අපේ ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා හඬු කඳුළු මේ මහා සාගරයටත් වඩා වැඩි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා नंदे हेटा तेंदे दुई होदाई नंदे
යනා කේ හොඳයි නැන්ද ගිහින් එන්න දුවේ ඔයා අද ගොඩාක් මහන්සි වුණා ගොඩක් පිං අනේ මේක මොකද්ද නැන්ද මං හෙට උදේම එන්න අම්මා විතරයි ගෙදර අසනීපෙන් යන්න නැන්ද හොඳයි දුවේ
උනක නම් තාරණෙන් මෙන්න විශේෂ ප්‍රවෘත්ති. ඊ රාත්‍රී අවතාර දිස්ත්‍රික්කයේ ගෝණකල නම් ගමක කඩාවැතුණු පොඩි ප්‍රස්වාදියෝ ගම්මානයේ අහිංසක ලෙස 157 පිරිකු කපා කුටා ඝාතනය කළා. තවත් 17 පිරිකු වරපොත් ලබන ලබා අවතාර දිස්ත්‍රික්කයේ හොල් ගැටුමක් කළා. පුතාට බූන්දි ගේන්න හොඳේ මට ඕනේ බූන්දි අංගල මම දෙනවා යත් කියන්න ආයි තල්ලේ අම්මාගේ වගේ කකුල කද්ද පුතේ කරගත්තේ අයියෝ මොනව කරගන්නවද මන්දා දැන් ඉතින් කකුල තුවාල කරගත්තේ හින්දා කොහමටත් යන්න බෑනේ මට බූන්දි ගේනවද
මේ ගමට මෙහෙම දෙයක් වෙනකම් ආමීක මොනවද කළේ මේක මගේ බල ප්‍රදේශය නෙමෙයි මොනවා නෝන පැත්තකට වෙන්න අපේ රාජකාරිය අපි බලා ගන්න රාජකාරිය රාජකාරිය හරියට කෙරුවා නම් මෙහෙම දෙයක් උනේ කොහමද කවුද මේවට වග කියන්නේ ආ රාජන් Who is this woman? I don't know, sir. Anyway, we will go. Mulu Paula makapala. Tumne se hangila hitiye. Main kata karne nona. ගමේ ආරක්ෂක කමිටුවක් පත් කරන්නේ නැත්තේ. එතකොට මේකේ වගකීම ගමේ හැමෝටම පැවරෙනවා. ඔව්. හොඳ අදහස්. මම පුළුවන් තරම් උත්සාහ කරන්නම් ග්‍රාම ආරක්ෂකින්ට හමුදාව මගින් හොඳ පුහුණුවක් ලබා දෙන්න. ඒකට හමුදාව කැමති කරගන්න එක ඒ තරම් අමාරු වෙන එකක් නෑ හාමුදුරුවනේ. නෝනා මොන පළාතේද? මම කුරුණෑගල හාමුදුරුවනේ
හැබැයි මමත් ඔබ වහන්සේ වගේම කවදාවත් මේ පළාත දාල යන කෙනෙක් නන් නෙවෙයි. තරණේ සාජන් ඊළඟ තමුණ දුන්නේරා. ජීවිතේ පැහැදිලිනේ. ඕකේ සර්. Thank you sir. Thank you. එන සුමාන මගේ රිටයර්මන්ට් පේපර්ස් වලට අස්සම් කරයි. උඹට ඇත්තටම අස්සෙන්න ඕනද? සර් සර් හම්බෙන්න විද්‍යානන්ද විද්‍යාලේ ගුරුවරයෙක් ඇවිත්. විද්‍යානන්ද තියෙන අල්ලපු ගමේනේ. මොකද කාරණාව? කියන්නේ නැහැ සර්. පුද්ගලිකයිලු. එන්න කියනවා. බැත්තරම අස්සෙනවද? ආ. මෙයාද? ඔයා නේද අර ගෝණගල ගමේ මිනිස්සු මරුණ දවසේ මොනවද කීකේ මගේ පස්සෙන් ආවේ? මරුණ දවසේ නෙවෙයි. කපලා කොටලා මරපු දවසේ. ආ. ඔව්. sit down sit down. ඇයි මාව හම්බෙන්න ආවේ? ඇත්තටම මම ආවේ ගෝණගල ගමේ ආරක්ෂාව ගැන ඔබතුමා එක්ක ටිකක් කතා කරන්න. මට පේනවනේ. මන් දැන් රාජකාරී වැඩකට යන්න ලෑස්ති වෙන්නේ. අනික ගෝණගල ගමේ ආරක්ෂාව ගැන ඔයාලට කතා කරන්න තියෙන අයිතිය මොකද්ද? අයිතියද? ගමට ආදරය කරන, ගමේ මිනිසුන්ට ආදරය කරන ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා ගම ගැන කතා කරන්න. එහෙම නේද? මං වාට එදත් කිව්වා ඒ ගම මගේ බල ප්‍රදේශයට අයිති එකක් නෙමෙයි කියලා. ඔයාගේ බල ප්‍රදේශයට අයිති වුණත් නැතත් හමුදා නිලධාරියෙක් කැරේට ඔයාට වගකීමක් තියෙනවා ළඟ තියෙන අනාරක්ෂිත ගමේ ආරක්ෂාව ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. හමුදා නිලධාරියෙක්ගේ වගකීම මට කියලා දෙන්නද ඔයාවේ? අනේ නෑ. කියලා දෙන්න නෙවෙයි. නමුත් තමන්ට පැවරෙන රාජකාරි වලට අමතරව තමා විසින් පවරාගත යුතු වගකීම් රසක් තියෙනවයි කියන එක ඔබතුමාට ටිකක් මතක් කරලා දෙන්නයි ආවේ. අපිට ඉහෙලින් දෙන උපදෙස් වලට අනුවයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඉහෙලින් උපදෙස් ලැබෙන්නේ ඉහෙලින් ඉන්න අයට නියම තත්ත්වයේ කියලා දුන්නොත් විතරයි. ඒ තත්ත්වයේ ඉහෙලට දන්වන එක ඔයගොල්ලෝගේ වගකීම. ඔයාගේ නම මොකද්ද? සුලෝචනා. සුලෝචනා වීරසේකර. අපිට උපදෙස් දෙන්න ඔයාට කිසිම අයිතියක් නැහැ. නමුත් ඔයා කාන්තාවක් නිසා අපි ඔයාට ගෞරව කරනවා. කියන්න මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ? මට තියෙන මූලිකම ප්‍රශ්නේ තමයි මට දැන් තියෙන ප්‍රශ්නය මෙච්චර කාලයක් ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෝනේ ඇයි කියන එක. මට තවත් කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. රාජකාරී වැඩකට යන්න තියෙනවා. අපි පස්සේ කතා කරමු. හලෝ. මම සුලෝචනා කතා කරන්නේ. ඔව්. මම අද ගියා යාව හම්බු වෙන්නේ. හැබැයි යානා මං කියපු කිසිම දෙයක් සතේකටවත් ගණන් ගත්තේ නැහැ. පුතාට මම බූන්දි ගේනවා. පුතාට මම බූන්දි ගේනවා. ඔව්. මගේ පුතා බූන්දි ගේනකම් බලාගෙන ඉන්නවා. ඉතින් මං බූන්දි ගත්තා. පුතාට මම බූන්දි ගත්තා. ඉතින් පුතේ මයි පුතාට මම බූන්දි ගේනවා.
ආරක්ෂක කමිටු හදලා ඒ පැත්තේ ආරක්ෂාවට වගකීම යුතු කණ්ඩායම් හදන්න ඕන. දැන් බලනවා හන්දියේ කඩේට එහා පැත්තේ තියෙන බංකරේ. ඒක ඉස්සරහා මහ මූකලාන. යකෝ කොටියෙකුට නෙවෙයි
අලියෙකුට වුණත් කාටවත් නොපෙනී මේ බංකරේ ළඟට එන්න පුළුවන්. අපි මේ කැල කපන්න ඕන. දැනගනින්න අපිව බුරුතු පිටින් මැරුවත් අපි අපේ ගම්දාල යන්නේ නැහැ. චෝල පාණ්ඩ්‍ය සොලි අපිට ගහනකොට අපි මේව දාලා ගියාද බොල? අපේ රජවරු අවුරුදු ගානක් තිස්සේ හරි සේනා සංවිධානය කරලා කුංචක් ගහලා මූදෙන් එහාට පැන්නුවා. අපි මුන්ට බයේ ගම්බින් මත්තරලා ගියොත් ඒ උත්තමයෝ අපිට වලවල්ලා ඉඳලා සාප කරයි. සඳා මිස් මහන්සිද? මංගලට එන්න කියලා පණිවිඩයක් යවන්න හිටියේ. මොකද ඉහලින් ආපු උපදෙස්ද? දැන් බලන්න. මේ ගමේ ග්‍රාම ආරක්ෂකින්ට නිසි පුහුණුවක් නැහැ. ගමට ආරක්ෂක සැලැස්මක් නැහැ. තව ටික දවසකින් කොටි ආයෙත් ගමට ගහන්න පුළුවන්. ආමේකට ඇයි බැරි මේ ග්‍රාම ආරක්ෂකින්ව හොඳට පුහුණු කරලා, ස්ථානගත කරලා, හොඳ අවියක් දීලා ගමට ආරක්ෂක සැලැස්මක් හදන්න. මේ අහිංසකින්ව කොටින්ගෙන් බේරගන්න. ඒකට මට මූලස්ථානයෙන් උපදෙස් දීලා නැහැ. මූලස්ථානයට පහදලා දුන්නොත් අවශ්‍ය උපදෙස් ලැබේ. හොඳයි. මට මොකද්ද එහෙම කරන්න තියෙන අවශ්‍යතාවය? එහෙම අවශ්‍යතාවයක් එන්නේ මේ මැරෙන්නේ අපේ මයිකල් හිතුනොත් විතරයි නේද? ගමේ ආරක්ෂාව ගැන උනන්දු වෙන එක අපි අගේ කරනවා. නේ? හැබැයි වාගේ උපදෙස් අපිට අවශ්‍ය නැහැ. ආවට ස්තුති. ඔයා දක්ෂ නිලධාරියෙක්. ඇයි අපිට ඔයා වගේ කෙනෙක්ගෙන් මීට වඩා වටිනා සේවයක් ලබා ගන්න බැරි? දක්ෂ නිලධාරියෙක්? මම? ඔයා මොනවද මිස් මං ගැන දන්නේ? ඔයා යුද හමුදාවට බැඳෙන කැඩට් නිලධාරියෙක් විදියට 1989 මාර්තු 15 වෙනිදා මූලික පුහුණුව දියතලාව ඉන්න අවුරුද්දකට පස්සේ ඔයා පකිස්තානයට ගියා තරුණ නිලධාරින්ගේ පාඨමාලාවට. ඒකිනුත් ඔයා පළවෙනියා. මේ යුද්ධයේදී ඔයාට ලැබුණ මෙහෙයුම් ඉතාමත් නිර්භීත ලෙස කරපු නිසා ඔයාට රණවික්‍රම පදක්කම් 3කුත් රණශූර පදක්කම් 4කුත් ලැබිලා තියෙනවා. නිරායුධ සටන් ක්‍රම පිළිබඳව ඔයා ප්‍රවීණයි. දක්ෂ ඉලක්කකරුවේ 1997 ඇමරිකාවේ කමාන්ඩෝ පාඨමාලාව හදාරලා ඔයා ග්‍රීන් බෙරේ දිනාගත්තා. ඔයාට මාස කීපයක් වුණත් කැලේ ජීවත් වෙන්න පුළුවන්. ඉන්ද්‍රකීල මෙහෙයුමේදී ඔයාගේ දකුණු කකුලට වෙඩි වැදිලා මාස 3ක් හමුදා රෝහලේ ප්‍රතිකාර ගත්තා. ඒකට ඔයාට දේශපුත්‍ර පදක්කම හිමි වුණා. දැන් ඔයා හමුදාවෙන් අතෝ. ස්ටොප්. Are you a spy? ඔයා ගුරුවරියක්ද එහෙම නැත්නම් ඔත්තුකාරියක්ද? මම ගුරුවරියක්. හැබැයි මට රට වෙනුවෙන් ඔත්තුකාරියක් වුණත් වෙන්න පුළුවන්. ඔත්තු බැලීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්. දේශද්‍රෝහි ක්‍රියාවක්. ඒක රඳාපවතින්නේ ඔත්තු බලන්නාගේ චේතනාව අනුව. රට පාවා දෙන්න ඔත්තු බැලීම දේශද්‍රෝහි ක්‍රියාවක්. රට ආරක්ෂා කරන්න ඔත්තු බැලීම දේශප්‍රේමී ක්‍රියාවක්. දේශද්‍රෝහින්ට මරණ දඬුවම් වගේම දේශප්‍රේමීන්ට ජාතිය ප්‍රණාමයක් හිමි වෙනවා. හොඳයි. දැන් මට මොකද කරන්න කියලා කියන්නේ? ග්‍රාම ආරක්ෂකව ටික පුහුණු කරන්න. ඒ අයට හොඳ අවියක් දෙන්න. ගමට ආරක්ෂක සැලැස්මක් හදන්න. මේ මැරෙන්නේ අපේමයි නේද කියලා පොඩ්ඩකට හිතන්න. අල්ලපු ගමේ මිනිස්සු කොටින්ද බයි රෑට රෑට කැලේ රිංගනවනම්.
ගම් බුරුත් පිටින් ඝාතනයට ලක් වෙනවා නම් අපට රණවික්‍රම බදක්කන් 100ක් තිබුණත් මොකටද? ඒ වගේ වෙලාවක ඒ අහිංසකින්ව බේර ගන්න එකද? නැත්නම් රසාවෙන් අසලා පැනලා යන එකද හපන්කම? තෝටගමුවේ රාහුල හාමුදුරුව ගැන හරි හරි ඒකට කමක් නැහැ අද අපි මේ හාමුදුරුව ගැන ලියවිච්ච ලස්සන සින්දු
මොකද ඔත්තු බලන්න ආවද? දේශද්‍රෝහී ඔත්තු බැලිල්ලක්ද? නැත්තම් දේශප්‍රේමී ඔත්තු බැලිල්ලක්ද? මේ තමයි අපේ early warning. කොටි නෙමේ, ආමි ආමි. Miss, what is this? Nan, good flash neck, man. Hala, my. Then, what come a little dinner? Samara, the was for little. It's called a motor gun. It's a good lama, you come over Walter Ringana. Then, what come a panty well to do one? ඇයි මොකද මිස්? ආදරයක් නෑ නේද? නෑ සර්. පුංචි වැරදීමක්. මම බය වුණු තරම. මොකද ලොකු සරුවත් නැති වෙලා වෙන්නේ. සර් මේ මේජර් විකුම් හමුදා කඳවුරේ. අපි මොකද නොදන්නේ? මං හොඳට අහලා තියෙනවා. දැන් ඉතින් මොකද තකාණියම මේ පැත්තේ? නෑ මට පහුගිය කාලේ මේ පැත්තේ එන්නත් බැරි වුණා. අද තමයි නිමඩුවක් හම්බුනේ. ගමේ ග්‍රාම ආරක්ෂකෝ කී දෙනෙක් ඉන්නවද? විසනම අපිදල? සර් ඔක්කොම විසනම ඇස. ගුණදාස. දවල්ට කෑවද? උඹලයි අපොච්චි මට හුඟාක් උදව් උපකාර කරපු කෙනෙක්. එහෙමයි. මොකද මේ තකහණියක්? අප්පච්චි එව්වේ ඔබ වහන්සේට තාවතේව කරගෙන ටික කාලයක් මෙහෙ නැවතිලා ඉඳලා එන්න කියලා. මේ කොටි ගහන පැත්තේ ඈ උඹට යන්න වෙන පැත්තක් තිබුණෙම නැද්ද? ඔබ වහන්සේත් දැන් තට්ට තනියම නොවේ ඉන්නේ. රැට වුණත් අර ග්‍රාම ආරක්ෂකව දෙන්න අර වෙන කවුද ඉතින් ඉන්නේ? පන්සලටත් හරියමං ඇබිත්තේක් නැහැ නොවැ. දාවිසිඤ්ඤෝ ගියාට පස්සේ. ඒකත් එහෙමයි නේ. එහෙමනම් උඹ හිටපන් කොල්ලෝ. එහෙම. අර එහා පැත්තේ ඇති හිස් කාමරයක්. ඒක අස්පරස් කොල්ල ගනි. හොඳයි. දායක මහත්තයෝ. මෙන්න මේ ළමයාට ඒ කාමරේ පෙන්නනවා. එහෙමයි. हरी नरक
වටන හැම එකම විහිළු. මාලා මේ ඒ හරි හරි මේ අලුත් ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා ටවුන් එකට යමුද බලන්න දැන් එතකොට ඔයාගේ ඩියුටි අයියෝ ඒක කවුද ගණන් ගන්නේ ඔය බෑග් එකක් පරක්කු වෙලා ගියාට මොකක්ද නෑ අපිව බලන්න එහෙනම් එන්න ඕනේද ඔව් 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 අපි දැන් මම යමුද බෑ ඒකත් එහෙමද නගින් 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 ඒක නෙමෙයි ඔයා අහලා තියෙනවද කතාව මොකද්ද අර ලියලා බලන්න තියෙන මල්ල ඔබල බලන් දෙපා කියලා මොකද අනේ hina වෙන්නේ ඇත්තම කියනවනම් මාලා මම නම් හරීම කැමතියි ඔය කියන මල්ල කවම දාවක් ලියලා බලන්න නැතුව හැම තිස්සෙම ඔබ ඔබ ඉන්න හරි නරකයි තාමාරියට සනීපයක් නෑ මල්ලියේ කවලිවරලා කවන්නම් කොටි ඇවිල්ලාද කොහෙද ඔය මිනිස් ගෑ ගන්න සද්ද ඇහෙන පුතේ ලාම්පු දියෝපා Oh
මිනිස්සු යකෝ කටිකොണ്ട് වෙලියෝ Good morning, sir. Good morning, Sergeant. But Sergeant, you can't get a look at the weather. What is it? Training mission. Nekak. Training? Kavad, sir? Gonagala Game Grama Rakshkin. What is it? 8 May Hadisian? Sergeant, Danon. Gonagala me langadi panasata kapalameru. Grama Rakshkin didn't give a couple of time gama tatuluni. ගමේ ග්‍රාමාරක්ෂකව 29ක් ඉන්නවා. උන්ට බැරි වුණා එක ත්‍රස්ත එක්කවත් මරා ගන්න. ආමියක නොගියා නම් උන් ඉතුරු මිනිස්සු ටිකත් මරනවා. ඔව් සර්. මේ ගම උන්ට ළඟම ප්‍රදේශය. මේ ගමට උන් ආයමත් ගහන්න බැරි නෑ. ඉතින් මං හිතුවා ගමේ ග්‍රාමාරක්ෂකව හොඳට පුහුණු කරලා ආයමත් ඇටෑක් එකක් ආවොත් සපෝට් එකට ආමිය කෙනකල් අල්ලගෙන ඉන්න පුළුවන් උන්ව හදන්න. හොඳයි සර්. හොඳ අදහසක්. ඒත් මං මොනවාගේ බඩජාරියුද කියන එක තමයි සර් ප්‍රශ්නේ. මුන් වෙයිතින් කෝවේ දහලම ගන්න වෙයි සර්. ඒක තමයි මම මේ වැඩේට සාජන් රණසිංහව තෝරගත්තේ. ඕකේ සර්. ලෙට් මී ට්‍රයි. Thank you.
इस्कोले हामिने उदाहरण के हादिसियाद अवसराय हामद्रोने सुबात पेवा ओब वाहन से एक सुबह आरंचिया के अंदर यावे सुबह आरंचिया मुकद अपेगा में ग्रामारक्षक इन्व हम उदावन पुहनो कराने तीरने करला ऐ माता वितरा मुलु गामतम मुलु राटतम सुबह आरंचिया तो है एक ඕනෙම උපද්‍රවයකදී තමා ළඟ තබාගත යුතු හොඳම ඥාතියා කවුද කියලා කොසල් රජුරෝ ප්‍රශ්න කළාම බුදුහාමුදුරෝ දේශනා කළා විශ්වාස පරම ඥාති කියලා තමාට තමන් කෙරෙහි ඇති විශ්වාසය හමුදාව යටතේ මේ ග්‍රාම ආරක්ෂකව පුහුණුවක් ලැබුවාම ඒ අයට විශ්වාසයක් ඇති වෙනවා හොඳ පුහුණුවක් ලැබූ ග්‍රාම ආරක්ෂකව ඉන්නකොට ගම් වැසියන්ට මොන විශ්වාසයක් ඇති වෙනවද අන්නේ විශ්වාසය තමයි මහත්ය ඕනම අවදානමකදී අපි ව ආරක්ෂා කරගන්න දාවෙන් තමුන්ට කෙටි පුහුණුවක් ලබා දෙන්න තීරණය කළා තියෙනවා මාසික පුහුණුවක් සජන් රණසිංහ තමයි ඔයගොල්ලෝ පුහුණුව බාර सर मुंग मकवलत गन्न बेरी पाट है मुंग कोवे दाले उन्नु करलम गन्न वी वागी वेल दैट्स अप टू यू सर हनाई කවුද මචං ජේෂ්ඨ මොකක් මොකද බීරි අලිද කවුද මචං ජේෂ්ඨ මෙතන කෙනෙක් ඉන්නවද 23 24 උඹ හිතුවද මිනියෝ ගෙදර ගෑනිට ඇඳේදී කනට කොඳුරනවා වගේ කියලා සරම පිටේ රපෝර්තු කරන එක ඈ දුහම් පිටුනේ කෙලවරට ගිහලා අපි ඔක්කොටම ඇහෙන සියපාරක් කෑ ගහලා කියන්න ඕනේ तुम से बुलेट का नौ नहीं तो बस से बुलेट का रहो ना जीवन खपनो विजयात्रा सिंह हाथ तुम नहीं विजयात्रा सिंह हाथ तुम नहीं ये पासे
මේ රවුල හැමදාම උදේට කපන්න ඕනේ තේරෙනවද? එහෙම නැවුනත් सुंद ये पेरे दो ना इस अभी दो ना तमसे में दलाल ओ ओ तमसे में दलाल ओ नौना डाल दे रहे नौना डाल दे रहे मिनियो ओ मैं तू अक्वत नौना वगैरह का बलागन नोने नितर बलागिन तिया गन नोने तेरे रहे है भाई मैं कसूत दे मिलने दीन पता हम तेरे ने हम नौना මට මේක ගන්න වෙනව මොකද්ද නෝනව නෑ නෑ මේ තුවක්කුව ඒ ලොක මේනෝ 24ක් ඕ තමුන්ට පුහුණු වෙන්න අවශ්‍ය ඇඳුම් දීලා තියෙනවා පාට දෙකකින් කට්ටල දෙක බැගින් තව බූට්ස් අතන තියෙනවා හෙට උදේ 8ට තමුන්ල මෙතන පෙළි ගහන්න ඕනේ 8 කියන්නේ 8 7:59 වත් 8:01 වත් නෙමෙයි කීයද 8 කතා කරවල කීයද 8 නෙමෙයි 8යි සාජන් 8යි සාජන් රණසිංහගේ නම ඇහුනොත් उदयपूर्वे अपे गमट कोटी गहन नाव तमुल्ला उंग मरन नोने एवं नत्तं मरागन मरन नोने तेरना दर एवं नं ओक्का में डूज आते थे किया था आते වැස්සිය අංගේ ආරක්ෂාව ගැන මේ විදියට උනන්දු වෙන එකට අපි බොහොම සතුටුයි. හැබැයි මේ ලිපියේ තියෙන්නේ ග්‍රාම ආරක්ෂකයෙන් පුහුණු කිරීමට අදහස් කෙරේ කියලා විතරයි. ඒකට අනුමැතිය ඉල්ලලා නෙවෙයි. මම දැනටමත් එයට සීමිත පුහුණුවක් පටන් අරගෙන ඉවරයි. ගෝණගල ගමට තියෙන තර්ජනය ගැන හිතනකොට අපිට ඒක තවත් ප්‍රමාද කරන්න බෑ. තවත් ප්‍රහාරයක් වළක්ව ගන්න නම් අපි ගමේ ග්‍රාම ආරක්ෂකින් හොඳට පුහුණු කරන්නම් වෙනවා මම දන්නවා මේකට අනුමැතිය ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම ලැබෙනවා හොඳයි now you have sent certain recommendations in your letter නිර්දේශ තුනකට අනුමැතිය ඉල්ලලා තිනවා එක ග්‍රාම ආරක්ෂකයන්ට අලුත් නිල ඇඳුමක් ලබා දීම දෙක ස්වංක්‍රීය අවියක් ලබා දීම තුන ඒගොල්ලන්ට කැලෑ නිල ඇඳුමක් ලබා දීම මේක ගැන ටිකක් විස්තර කරමු අද වෙනකොට ග්‍රාම ආරක්ෂකින් කිසි පිළිගැනීමක් නැහැ. ඒ අයටත් ඒ අය ගැන කිසි අභිමානයක් නැහැ.
අභිමානය කැටි කරන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි හොඳ පුහුණුවකට අමතරව දැන් අඳින නිල ඇඳුම වෙනුවට අලුත් හොඳ නිල ඇඳුමක් ඕකේ ඇග්‍රීඩ් නෙක්ස්ට් සර් දන්නවනේ බෝර 12න් යාර 30ක්වත් ඈත වදින්නේ නැහැ ටෙරරිස්ලාටත් 356 තියෙන නිසා හමුදාව ගම බේර ගන්න එනකල් අනිවාර්යයෙන්ම අල්ලන් ඉන්න නම් ග්‍රාම ආරක්ෂකින්ටත් 356 දෙන්නම වෙනවා ඕසෝ ඉට් සර්විස් ඇස් ඩිටරන්ට් සර් අනික කැලෑ නිල ඇඳුම සර් ඒකට මම විරුද්ධයි සම්ප්‍රදායට අනුව කැලෑ නිල ඇඳුමක් අඳින්න පුළුවන් යුද හමුදාවට පමණයි ග්‍රාම ආරක්ෂකයින්ට ඒක දෙන්න කියන එක විහිළුවක් සර් මම පුහුණු කරන ග්‍රාම ආරක්ෂකෝ මීට පස්සේ ඉන්නේ බංකරය ඇතුලේ නෙමෙයි බංකරෙන් එළියේ කැලෑවේ පඳුරු අස්සේ ගමට ගහන්නේ ත්‍රස්තීන්ට ගහන්න පුළුවන් හොඳම ක්‍රමය ඒක එහෙම කැලෑව ඇතුලේ ඉන්නවනම් ඒ අයට අනිවාර්යයෙන්ම කැලෑ නිලඳුම දෙන්න ඕන එහෙම නැත්තම් ඒ අයව කැලෑව ඇතුලේ නොදා ඉන්න ඕන සම්ප්‍රදාය ආරක්ෂා කරලා ගමේ ජීවිත බිල්ලට දෙනවද එහෙම නැත්තම් සම්ප්‍රදායෙන් බැහැර වෙලා ගම බේර ගන්නවද හොඳයි අපි දන්නවා ලේවන්න You may go now. Thank you, sir. Vikum, sir. Mata harima puduma oya hamudawen aswenda dala tiddi. Hadissiyama me wage deyak gena unandu wen eka gena. Mata pudumai sir. Me wage unandu wenna mamath ay mechchara pramada une kiyana eka gena. Ey, kathara balla. Dami nadi bay kiyanne. ले आप दिखा तो मुकदमे हाँ मुकदमे बिना पड़ता मैं खंडा है मैं कटीन ना कटे बिना बिना पाठ वाला नहीं ना मैं ओको मैं हम दे आत्मा करने के टे एक हम आरमुना एक हम हैंगी मार के चुने नहीं तो कटाई तेरू ना था तेरू ना था खटे ऐरा कीनो तेरू ना था दाकुंडे ऐरा दुआ ना वाड़ा देगा दाकुंडे ऐरा तो मिनियो मैं විනාඩි කීයක් පරක්කුද විනාඩි 10ක් පරක්කුයි දුවන විනාඩි 10ක් අතුසල එකෙක් වරදක් කළත් ඔක්කොන්ටම දඬුවම් දෙනවා ඒක තමයි සර්ජන් රණසිංහගේ නීතිය තේරෙනද ඔක්කොම දුවන වට 10ක් ඔක්කොම තේරෙන දොක්කම කව දුන උඩද අයියා කොහෙද අපි මේ කරපු කඩේ සාදු සාදු බලද සාදු ඔයාගේ තාත්තා නේවිය කියලා නේද හිටියේ ඔයාව දැක්ක පළවෙනි දවසේම මට පෙනුන ඔයාගේ විශේෂත්වයක් वाट अपॉइंटमेंट का देने के ला हेडक्वार्टर सोली मर कॉल का काव ये ऑफिस वाके तात तक याल वेक तात तर मुको दूने तात तन ऐतिहोने पेदर तुड़ो मुह दे दी अतरा माँगुना विजय टे बोट टू के हिटिया दे मले सीजा के ने कुटाए पोड़ी लामे कुटाए उदाउ कराने लांगट गया हम उन तातके बोटुओ विपरे हुआ आडू मतार में आपके तातके मिनी आवाज दाखिल नहीं बोलने
යුද්ධයේදී අහිංසකයින් මරනවා කියලා හමුදාවට සමහර අය කොයිතරම්නම් දොස් කියනවද. ඒත් අහිංසකයින් බේරාගත යුතුයි කියන ස්ථාවරයේ හිටියේ නැත්තම් අදටත් මගේ තාත්තා ජීවතුන් අතර. මම රටට ආදරය කරන්න ඉගෙන ගත්තේ මගේ තාත්තගෙන්. අද මම ඒ ගැන සතුටු වෙනවා. पटंगाने वट विसक दियो। अम्मे। ओकर। देन कोटिये न कोटे। दुआन न दामुदावे गुला डुगान न ने। ओय मे। तम से दान्ने ते बकुल कता करान न तो इन्नो आदे। अम्मे कुल। तमुसे तमुसे निकाम मुकद ओलुकूट वगे हिनावेन हाँ ओलुकूट वगे हिनावेन मगे अगा इतना कौस गांडे बा तेरु आ एंगे हम आरु वटे हेल्ट का गा गांडे आवे मामा मगुला कथा करना दागन सरे अंगले पोंग गणेश राजा अंग प्रदीप अंग प्रदीप अंगले पोंग वर्षे निनु रवि अंगेमेंद தோபிகள் சங்கர் சந்திங்க எப்படி நம்ம ஆத்துல அங்க அடி விழும் ஹாமதுரோனே மே கொத்தமல்லி கிளம் பசை ஏகா आवट पश्चि मगे हितर लुकु स्तूति विधम लियुं कर उनगान्न गति मम यानवा निदा හදිස්සියක්ම මිසක් නැත්තම් මට හැරවන්න එපා ළමයෝ. එහෙමයි හාමුදුරනේ. මම හැරවන්නේ නැහැ. Oh, yeah.
අවසරයි හඳුරන්නේ. සුවපත් වේවා. කුරුඩිගේ හතර දෙනෙක් කුටි ගහලා මරලා සිරිසෝමගේ මාමාත් එතන ඉන්නවා. මොකක්? මොනෝ? මගේ මාමා? ඔව්. මං උදේ යන්නත් එපා ගෝ ජගත්. එයාට වෙයන්. සිරි කලබල වෙන්න එපා. කොහොම හිටපන්. කලබල නොවී පුළුවන් දයක් ඔක්. මාව පොඩි කාලේ ඉඳන් හදාගෙන තුමගේ මාමා. මෙන්න මේ කින්දි හපා. මොකද ඉබ මෙහාට. මේ ඔබ මේ පොයින්ට් එක බලාගනි. අපිට අගලෙන්න. පරිසුද්ධ පවා කුඹුරු කරන ගොවියන් මැරුවේ අපේ ආර්ථිකය විනාශ කරලා ගම්බිම් වලින් සිංහලියෝ එලවලා දාන්න. අද කොටි කරන්නේත් ඒකයි. අපිට සිව්පසෙන් උපස්ථාන කරන අපේ දායකින්ට මෙහෙම වෙනකොට අපි කොහොම ඉවසන්නද මහත්තයෝ? ගමේ ආරක්ෂක කමිටුවේ ඉල්ලීම පරිදි යුද හමුදාව විසින් මේ අයට අද අවිපුහුණුව ලබා දෙනවා. ඒ ගැන අපි හමුදාවේ අයට ස්තුතිවන්ත වෙන්න ඕන. ග්‍රාම ආරක්ෂකයින්ට හැමදාම හැමතැනම ඉන්න බෑ. ගමේ අය තමන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම දරාගන්න ඕන. හැබැයි මෙම ආවිය ආත්ම ආරක්ෂාව සඳහා පමණයි. වෙන කිසිම දෙයක් සඳහා නෙවෙයි. හරි, මේකට කියනවා බොර 12 තුවක්කෝ කියලා. මෙන්න මේ සම්පූර්ණ කොටසදම අපි කියනවා අච්චෝ, එහෙම නැත්තම් බට් එක කියලා. ඊට පස්සේ මතක තියාගන්න මේ සම්පූර්ණ කොටසදම කියනවා බටය. ඊළඟට මේක මේ කොටසද අපි කියනවා මොකක්ද? අත. එහෙමනම් අපි දැනගන්න ඕන මේ අවිය ඔය ආකාරයෙන්ද පිරිසුදු කරන අවස්ථාවේදී ගලව ගන්න කියලා. එහෙමනම් මේ අවිය අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට ගලවන්න පුළුවන්. මෙන්න මේ කෑල්ල ඇදලා මේ සම්පූර්ණ කොටස මේ විදිහට ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ පාත්‍යා කියන කොටස පහළට තල්ලු කරලා මේ බැරල් කොටස ගලව ගන්න. මෙන්න මේ කොටස් තුන තමයි අපිට මේ අවිය ප්‍රධාන වශයෙන්ම ගලව ගන්න පුළුවන් කොටස් තුන. පැහැදිලිද? දැන් මං කිව්ව විදිහට කණ්ඩායම් වලට බෙදමු. හරි මේ අතින් මෙතන අල්ලගන්න. හරි
හරි මෙතන මෙහෙම අල්ලගෙන ආ මේ අතින් මෙහෙම අල්ලලා දැන් මුණ ලං කරන්න ආ අර ඇහැවලා ඉවසන්න ළමයෝ ඉවසන්න හැමෝටම අවස්ථාවක් දෙනවා නියමයි හරි හරි දැන් නංගි දනගා හරි කො මොන මොන මල්ලංගේ මල්ලංගේ කවුද ආ ඇයි ඇයිවා යන්නේ නැද්ද කොහෙද අන්න ගමේ හැමෝටම වෙඩි තියනු ගන්නනෝ ආ නැන්දේ ගෑනු ළමයි තුඟන්නනෝ කිව්වේ හෙටනේ මට සුනිමල් කිව්වේ එහෙමයි පිරිමියා තුඟන්නනෝ කිව්වේ අද එයා එහෙම කිව්වද ඔව් ඒකට කමක් නැහැ අපි ගිහලා බල්ලෙමුකෝ යම් මාත් එක්ක අම්මයි මං ටක් ගාලා ගින්න ඉන්න හා හා අපි එන්න නැන්ද හොඳයි පුතේ කුරුමානම ගන්න බැහැ. ගන්න නැහැ නේ. ඉතලත් කොහොමද අල්ලගන්නේ? බැරල් එකේ කොනේ තියෙනවනේ මෙතන මේ පොඩි මෙහෙම උලක් වගේ එකක්. මේ පේනවද? මේ මම පෙන්නන්නේ ඒක. ආ? කට්ටියම බලන්න මේන්න මෙතෙන්ට තමයි පතරම දාන්නේ. හරිද? මෙන්න මේක. මේකෙන් හරියට බලලා මෙතන දැන් ඔහොම තියලා මේ බටේ මේ බට. කොහොමද? අර අර. අනේ බොතලේ. ඉවසන්න ළමයෝ පොඩ්ඩක්. හැමෝටම අවස්ථාවක් තියෙනවනේ. අර 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 මං කිව්වනේ කපාර මෙතන එහෙනම් මේක ඇදමට එන්න එපා කිව්වේ නේද නැමෙ මම 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 දැන් මහත්යලගේ සංවිධානයේ මොකද්ද අපේ සංවිධානයේ කියන්නේ සාම ප්‍රවර්ධන සංවිධානය කියලා රටේ සාමය ස්ථාපිත කරන්න දායක වීම තමයි අපේ සංවිධානයේ රාජකාරිය අපි රාජ්‍ය නොවන සංවිධානයක් බොහොම හොඳයි බොහොම හොඳයි සාමය කියන එක අපි ඔක්කොටම අවශ්‍ය දෙයක් විශේෂයෙන්ම මේ වගේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට දැන් මහත්යලා කොහොමද යෝජනා කරන්නේ අපිට ওই සාමය ලබා දෙන්න හම්දුරනේ මේ යුද්ධයේ බිහිසුනේ බෝම්බ පුපුරනෝ මිනිසු මැරෙනෝ යුද්ධෙම්ම මේ ප්‍රශ්නේ විසඳන්න බෑ මේකට දේශපාලන විසඳුමක් අවශ්‍ය වෙනවා ඉතින් ඒක මට කියලා හරියනවද ඒක කියන්න ඕන දේශපාලනඥයෙකුට නෑ හම්දුරනේ අපි කියන්නේ අපිට ආරංචි ඔබ වහන්සේ යුද්ධයෙන්ම මේක විසඳන්න ඕනේ කියලා මිනිසුන්ව පොළඹවනවායි කියලා ඒක ඇත්තක් නැත්තෙම නෑ මහත්යලන්ට සත්‍ය තත්ත්වය තේරුම් ගන්න ඕන නම් මේ වගේ උදී ඇවිල්ලා හවස යන්නේ නැතුව සතියක් හමාරක්වත් මේ වගේ ප්‍රදේශයක නැවතිලාම බලන්න ඕන ත්‍රස්තවාදියට දේශපාලන විසඳුම් ලබා දෙන්නේ අනේක මහා භයානක දෙයක් මහත්යෝ අහිංසකයින් මරලා තමන්ගේ ඉල්ලීම් ඉෂ්ට කරගන්න පුළුවන් බව දැනගත්තම උන් තවත් මිනි මරලා තවත් දේවල් ඉල්ලනවා ත්‍රස්තවාදය මර්ධනය කරලා තමයි දේශපාලන විසඳුමක් දෙනවා නම් දෙන්න ඕන මහත්යාගේ ගෙදරට තක්කඩියේ කඩා පැනලා මහත්යාගේ නෝන දූෂණය කරන්න යනවනම් මහත්යා මොකද කරන්නේ ඈ ඌට මෛත්‍රී කළා ඌට පිරිත් පැන් බොන්න දෙනවද එහෙම නැත්නම් ඌත් එක සාකච්ඡා කරලා දෙපැත්තටම සාධාරණ විසඳුමකට එනවද එහෙමත් නැත්නම් පොල්ලක් කරන් ඌට තඩි බාලා නෝනව බේර ගන්නවද Tamange නෝනව දූෂණය කරන්නේ නිකාව මරන්න පසුබට වෙන්නේ නැති මහත්යලා අපේ මාතෘ භූමිය දූෂණය කරන්නේ ත්‍රස්තයෝ එක්ක සාකච්ඡා කරන්නයි කියන එක මොනතරම් අසාධාරණද මේ ත්‍රස්තයෝ
අහිංසක කිරි කැටියෝ බඩදරු අම්මලා කපලා කොටලා මරලා දාන හැටි දන්නවනම් මහත්යල ඔය වගේ ප්‍රශ්න කරන්නේ නැහැ. අපි ආයුධ ගන්න උන්ට විරුද්ධව. උන්ගෙන් අපේ මිනිස්සු බේරගන්න. ඒක වැරදිද? නැහැ හැමදුරනේ. ඔබ වහන්සේ මෙහෙම චීවරයකුත් දාගෙන මේ වගේ යුදකාමී අදහස් දරන එක බෞද්ධ සංකල්පයන්ට විරුද්ධයි නේද? අහිංසකයන් මරණයෙන් බේරන්න ගන්න ක්‍රියාමාර්ග බෞද්ධ සංකල්පවලට විරුද්ධයි කියලා කියන්නේ ත්‍රස්තවාදය ගැනවත් බෞද්ධ සංකල්ප ගැනවත් කිසිම අවබෝධයක් නැති අඥානය. මිනිහක් මැරීම පරාජිකාවක්. ඒකෙන් භික්ෂුත්වය නැති වෙනවා. ඒත් ආත්ම ආරක්ෂාව සඳහා එසේ කිරීම පරාජිකාවක් නොවන වග බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. එතකොට වර්තමානයේ භික්ෂුවගේ කාර්යභාරය කුමක්ද? තමාට සිව්පසයෙන් උපස්ථාන කරන දායකයෝ පණ පිටින් කපල කොටලා මරණකොට කැලෑවැදිලා භාවනා කරන එකද? එහෙම නැත්නම් ඒ අහිංසකයන් බේරගන්න උදව් කරන එකද? මහත්තයෝ, අද සමහරු යුද්ධ ගැන ලිපි ලියන්නේ කොම්පඤ්ඤ වීදියේ ඉඳලා. මෙහි තියෙන යුද්ධ ගැන උන් චිත්‍රපටි හදන්නේ ප්‍රංශයේ ඉඳලා. මේ වගේ තැන්වලට ඇවිල්ලා යුද්ධ නිසා බැටකන අහිංසකයින්ගේ ඇත්ත යථාර්ථය දකිනවනම් තත්ත්වෙම ඊට වඩා වෙනස්. මහත්යල වුණත් ටික දවසක් මෙහෙ නැවතිලා ගියොත් හොඳයි කියලා මම කිව්වේ ඒකයි. No point in talking to this monk. It looks like he eats in the night also. I'm sure he does it. Look here, ma'am. Before you complain about his eating at night, if you are a good Buddhist, you must inquire as to what he has eaten for his lunch. Okay, let's go. Tamullata, mamme aviya gana දැන් හොඳ අවබෝධයක් ලබා දුන්නා. මේ අවිය තමුල්ලගේ නෝන වගේ, ඒ කියන්නේ පණ වගේ ආරක්ෂා කරගන්න ඕනේ, ළඟින් තියාගන්න ඕනේ. ඇස් දෙක වහගෙන හරි අතපත ගාලා මේ කොටස් හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි, දැන් මේ අවිය නැවත සවි කරගන්න ආකාරය අපි ඉගෙන ගමු. මොනවද බලන්නේ? ඉක්මනට බැලගන්න. ඉක්මනට. එම් බබාල වෙන්න හදලා මෙතන. හා ඉක්මන. හොඳට. පේන්න බෑ. මොකද ප්‍රශ්නේ? සර්, මේ ඇතුළට දාන එක. ඇතුළට දාන එක? තමුන්ලට වෙන වෙන දේවල් නම් කළුවරේ අතපත ගාලා ඇතුළට දාගන්න පුළුවන්. මේක තමයි බැරි. ඇයි පුතේ, තමන් දැන් ගමනක් ගිහිල්ලා රෑ වෙලා කළුවරේ ගෙදර ආවම තමන්ගේ යතුරු අතපත ගාලා යතුරු හිලට දාලා අරගන්න නැද්ද? ඉතින් මං අහන්නේ, මේකත් මේ හොඳට අතපත ගාලා මේක දාගන්න බැරි ඇයි පුතේ? මොකද තමයි සිනාවෙන්? නෑ සර්, මේ යතුරු හිලට දානකොට අයියකෝ තොට කළුවරේ ඇවිල්ලා යතුරු හිලට දානකොට බක බක ගාලා හිනේවද? ඈ නැගිටපේ යකෝ ඔක්කොම ගලෝබියා වටි දූබියා වට දාය. ඉක්මනට දූබියා දූබියා. යකෝ මුං එකේ හිටියම අපිත් නරක වෙනවනේ. අහිංසක විදියට උදාහරණයක් දෙන්න බෑ, වනචර විදියටම හිතන්නේ. ඈ බලාගෙන ගියම් හමුදාවේ උන්ට හොඳයිනේ.
तोड़ा देखो, तोड़ा देखो। अया, अबे आई जग मेरे से, नागलर कुत्ते मुझे याद आ गया अया। ओके। हाँ जमा मैं උසගින්න ඉන්න කෙනෙකුට බුදුහාමුදුරුවෝ වුණත් බණ කිව්වේ නැහැ සුවපත් වේවා වාඩි වෙන්න ස්වාමී කාලෙකට පස්සේ ළමයි බඩ දෙරෙන්න කෑවා ස්වාමී තවත් ඒ ගමේ ඉන්න අමාරුයි ස්වාමී අපේ ලොකු පුතා බලෙන් අල්ලගෙන ගියා लोकपुता मोमाले आमी पाईटे के मला हित पसे स्वामी आपे फोड़ी पुता वाला गता इसको ले गया लामिया आवे ने ये मदन में हुआ मैं टिक्का दाव से पसे आवा बैंगिया उंगे कला इन्हें मेघोलंगे अम्मा लामाई के नहीं इतला इतला हसनी पे वेला पापू अमारो ऐदला माला दम मटे इन्हें मेरे न वितर है स्वामी ये रह मगे पोड़ी पुता आदि से मो वरें वरें आयु ला किब्बा ऐटे उदे उंग आपे पैते टा अभी ला आपे गेवल पैते इन्हें ज्ञान लामाई बालें आरगने अंडे आना वकिया අපිට යන්න අවශ්‍යයි හමුදුරුවනේ බොහොම කල්පනාවෙන් වැඩ කළ හින්දා වටිනා ජීවිත තුනක් බේර ගන්න පුළුවන් වුණා බොහොම පිං අවශ්‍යයි හමුදුරුවනේ සුවපත් වේවා මේ වගේ භයානක ගමනක් මේ රෑ එන්න බය හිතුනේ නැද්ද ස්වාමී අපිට තව නැති වෙන්න දෙයක් නැහැ නේ ස්වාමී අපි තව හිතන්නම් මගේ ලොකු දුවක් මට නැති වෙන්න ඉඩ තිබුණා ඒකයි මේ ආවි ස්වාමී මගේ ළමයා වත් විශ්වාස කරන්න එපා හාමුදුරනේ මුංගගේ කෙල්ල තමයි අපේ අහිංසකයන්ව කපලා දැම්මේ මුංගේ මුළු පවුලම කොටි දැන් අර කිව්වේ පවුලේ එකෙක් කොටි වුණාට මුළු පවුලම කොටි වෙන්නේ නැහැ මුංගේ ලොල්ල දාන්න හාමුදුරනේ මට මුංගව පේන්න බෑ
හට හට නවත්ත ගන්න කිව්වේ මෙතන තීරණ ගන්නේ උඹලා නෙවෙයි මම වෙන පළාත්වල නැද්ද මේ අයගේ නෑදෑය ඔහෙම හිටපු නෑයොත් ඔය ජුලි කලබලෙන් පස්සේ ඉන්දියාවට ගිහිල්ලා වෙන කොහෙවත් කවුරුත් නෑ ස්වාමීන් එහෙම හිටියානම් ඉන්නේ කිල්නච්ච වල විතරයි අවසර හාමුදුරුවන අපි කොහෙද හිට ඉඳන් මේ අය තියන්නේ අපි මේ අයට පිහිට වෙන්න ඕන නියම සිංහල බෞද්ධයා දුකටපත් වෙච්ච අයට පිහිට වෙනවා ජාති කුල මල ආගම් බේද බලන් නැතුව අපි ගුණදාසගේ ගේ මේ අයට දෙමු తాවකාලිකව නතර වෙන්න අද රැට මේ ගෑනු ළමයි දෙන්න සුමනාවති උපාසකම්මලයි ගෙදර නවත්තමු කවුද බයිපා මේ පන්සලේ ඇවිත්ියා නේද මම අපට ගිලම්පස ගේනවත් දන්නේ उलाद अम्मे मन टाउमट गिय विलावे सार विट गत्ता अम्मे के रहा पुसुंदे बेरुआ मे मंग अम्मा टा तेक देखा कम गत्ता बालांड को सुवंद गांड को दुए ओवा कांडा तितिम वासनावती एंडोने काट टिका पेड़ कौमदन अका वांगो इपड़ी सुहम होंदाई मेतन अंदुन टिका तीयन ओ आटाई नांगीट नंरी वांगो वांगो अका वांगो इदि लुरिंगो ओय गोल्लो संतोषेंदे इन्ने
मी कमी मिनीसु आरी होंदाई मत माली मताकेन सिरीधर मनवा कल ते अंगे नल्लाने अन्नावु इंगे वंदाल एंगलोड़ उन्ना संदोसम अरुकलांदाने सरी नी पोई नल्ले पिल्ले मादरी इंदे उड़ुपोल अरेल वाच्चुटुवा सिंगल मिनीसु आरी होंदाई मेच्चर इक्मनट ओया सिंगल आगान उच्चर गुड़ा दनगात्त कुहमद नांगी अक्का एक मनुसे कंदुने गान्न आवरुदु काना कपिट आश्रे कला बेरी वेंड पुलुआं एक जातियाक तव जातियकर सलकाने कुहमद कियला अंदुने गान्न एक विनाडी अक्का त्यानी ने मेचर उंदट सलकन सिंगल मिनीसु कोमद असूतुने देमल मिनीसु मेरुए एगना तुम ओगुलांट किला तीने बोरु अरंतलाय पोडी हामुद्रो मेरुए मे गमे वागेम तवात गम्वलट पनला सिंगलें वो कपला कोटला मेरुए त्रस्तवादियो देमल मिनीसु ने मे ए वागेम तमाय असूतुने जूली वलत देमल मिनीसुंटे अपराधे के रुए त्रस्तवादियो सिंहल मिनीसु ने नियम सिंहल कवदावा मोनम जाति तमांग जाति निसा हिरिहर करान ने है बै कौर हरी तमांग जाति विनाशक कर नाव दिवी हिमियन जाति आरक्षा करना जाति वादे आई जाति वाद सल्ले अतर विन सत्ते काई पुरिंजिदा कावदी तीन आगे महाल पोनवी तव सती देखा अदतीय साहित्य इतिहास है මාත් හිතුවට ඉතින් ඒ තරම් ලොකු වෙනසක් දැනුනේ නැන්නේ මොකක්ද මේ කතාවේ තේරුම නෑ නෑ මං කිව්වේ මේ ලිහලා බැලුවට එච්චර ලොකු වෙනසක් වෙනුනේ නෑ කියලා හරි නරකයි මං තරහ හෝ මං කිව්වේ බොරු මාර වෙනසක් නේ දැනුනේ චි හරි නරකයි बुद्ध सरनाई बुद्ध सरनाई पारिसमीन බලන්න අපේ සිංහල භාෂාව සාහිත්‍ය කොයි තරම් රසවත්ද අර්ථවත්ද ගැඹුරුද බලන්න ගුත්තිල කාව්‍යයේ
वीणा वादने टानु रंगन ललनावन विस्तरगन कवि पिपिसा मन कुसु मन पाटिन तन तन्हा सुन मिन मन वैंदे एकेने पिपुनु समन मलिन वसागत कांता वांगे पियुरु रनहान से इन मिन सिद्गन कावरु दन्नवाद ऐ अपे पैरनी कविया कांता वांगे पियुरु रनहान से इन समान के लेके ला कावरु दन्न है वागे दन्ने सर हंसाट पुलवांग दियें किरी वें कर गान ये वागे मा पियोरु वाट पुलवांग लेवलिंग किरी वें कर ला देन एकाई खांता वांगे पियोरु हंसे इंट उपमा कले दै हम वोट तेर ना होना हेम नांग अतर अपे देश ने आवसान मम तावद आवसक रसवत साहित्य देश ने करना हेम ना तमसे आदत पर कोई ने सर मगे पाउले से बोल क्या ने पावी नियो मन दें प्रश्न है कहानो उत्तर देने बैरू नो पैक दुआ नो ने हाँ कांता वंगे पिया युरु हंसे अंत समान कर लती है नहीं आई अरे डाइन ने मगर वही डाइन हाँ नहीं बोल मगर ने सर मगर वो हुक्या ने नरिये तो जगह कहला दाला तो कहला बड़ बरन अरे मगर मुंह नहीं बरन मुंह पे डाला कहला कली तो बढ़िया केनो मिनियो एक सुधु निसा एक सुधु निसा ऐ यो मखालू ये बात देखा लमने द उमलत तक कहती हम अमुदावे अपित न रखते कुनु हरे बेटा वही तन दुबे वाटे दाग नहीं दुबे लोग को ऐ यो साज हम दुरु अपने गमत दर्द यार अच्छा हुआ पावश है। ट्रस्टियों कोई वेला भी गमत कदावादी दान ने। उंबला हम तो आवेर थे पुण्य ने कर मात्र लोगों संतोष है। अपने मुझे मित्तो परसतुरांगे का पैर रात बेर गत हिंदा अदा अपने राता के लिए अतीनो। अपने में एक आर अच्छा के लिए नेतं मतु परंपराव अपने तो साप අපි මොනතරම් විශ්වකර්ම වැඩ කරපු රටක්ද ඒ වගේම මොනතරම් නිර්භීත හමුදාවක්ද අපිට තිබුණේ චෝල පාණ්ඩේ සොලි ආක්‍රමණවලදී අපි කවදාවත් බයේ පැනලා දෙව්වේ නැහැ සේනාව හොඳට සංවිධානය කරලා උන්ව පරාජය කරලා ඒ විතරක් නෙමෙයි මුහුදෙනොත් එතරට පන්නලා දැම්මා එහෙවු ජාතියක් වෙන අපි අද කොටි නිරායුධ අහිංසකින්ව මරණ කොට उंगे लंग दानिंग में इतना सामे इल्ला नोद नेत्तम गंभी माता लपैन लडू नोद ये मत नेत्तम
அப்படி என்ற கவியை மற்ற மூணு பேர் முன்ன சாலை பேஸ் போய் சேரல என்ன அப்படி என்றால் எங்க பெண்கள் செத்துட்டாங்க யார் கொண்டது எப்படி அடுத்த தடவை ஊரால கூட உயிரை விடக்கூடாது அண்ணா ஊர் காவல் படைக்கும் ஆமி ட்ரெயினிங் கொடுக்குறாங்களா விசாரிக்காத கண்டாலே நணுங்குவாங்க அடுத்த கிழமைக்குள்ள அந்த ஊர்ல இருக்கிற ஊரால கூட உயிரை விடக்கூடாது எல்லாத்தையும் கொல்ல வேணும் விளங்குதே விளங்குதே சுகந்தர தமிழ் எழுத்துக்காக வேண்டி உங்க மகன் வீரமரணம் எய்திட்டான் அவன் மோட்சம் அடைஞ்சிட்டான் இப்போ நீங்க மாவீரர் குடும்பம் போய் கொடுத்த வேலை செய்யாம மாறிவிடுவாயிட்டு செய்வான் தங்களுடைய பூச்சம் கடிக்காது கண்டிப்பா அவங்களுக்கு நரகம் தான் கிடைக்கும் தெளிவன் உங்களை கொல்ல போதும் நானும் கூடி கொண்டு போ கொண்டு போட்டு இல்ல இன்னைக்காட்டும் இந்த கிள்ள வச்சுல என்னை போல சேர்த்து போன நூத்து கணக்கு தாய் மார்க்க தான் இருக்காங்க அது மட்டும் மட்டும் நல்லா வச்சுக்கோ லைட் ஆஃப் லைட் ஆஃப் வாங்க எவத்து வாங்க செக்ரட்டரி அருவாய பம்பு ஸ்பாட்ல அந்த ஒரு வெடிது அது நோ அத்த தியானே மேகட கேட்டு அறிந்தே ஹெட்ட எலிவினக்கு ஜண்டோனா வட்டை பாருங்க அந்த அது உப்ப ஹரி ஹரி மலில நிகங்க பொருவட கலபல வேணவனே யான்னா நிக்குவனே யானவனே யான்னா நான் கண்ணனால நீங்க எப்ப வருவீங்க ரெண்டு தான் பார்த்து கொண்டிருந்தேன் தமிழ் தெரியல தமிழ் தெரியாதுண்டா தமிழ் விளங்காதோ அண்ணா நீங்க பெரிய ஆள் தானே ஏன் சின்ன வயசு நீங்க பள்ளி போகலையா டீச்சர் அடிப்பாண்டு பயந்து தானே நீங்க பள்ளிக்கு போகாமட்ட ஐயோ அண்ணா வெக்கம் வெக்கம் கத்த 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 எனக்கு நல்ல விருப்பம் இன்றைய அண்ணா ஒவ்வொரு நாளும் எனக்கு இனிப்பு வாங்கி தருவன் சிவப்பு இனிப்பு மஞ்சள் இனிப்பு என்ற அக்காவும் அக்கட திட்டத்தில் அக்கா வேற ஒரு தினம் அது குடாக் ரிதினம் அது அக்கா அவர் என்னட்ட கடுமையா வலிக்குதான்னு தானே கேட்டவர்
வலிக்குதான்றது சிங்களத்துல எப்படி அக்கா சொல்றது? கடுமையா வலிக்குதான்றது எப்படி அக்கா சிங்களத்துல கேக்குறது? சரி சரி நான் சொல்லிட்டாரு. காலுக்கு மருந்து போடுவேணும் நடு. பௌகே தாஸ் டிகேம මේ අවට ගම් පහකට ත්‍රස්තය පහර දුන්නා. අපේ බුද්ධ්‍යංශ තොරතුරු අනුව මේ හැම ප්‍රහාරයක්ම දියත් කළා තියෙන්නේ. මෙන්න මේ චාලි බේස් එකේ ඉඳලා. ඒ ගම් පහේම මිනිස්සු දැන් ඉන්නේ අනාථ කඳුරුවල. සම්පූර්ණයෙන්ම ගම දාලා නොගිය එකම ගම ගෝනගල. ඒ අපේ හාමුදුරුවෝ හින්දා. මේ පාර ගමට ගහන ත්‍රස්තය සෑහෙන පිරිසක් එන්න පුළුවන්. දැන් ඉන්න ග්‍රාම ආරක්ෂකයන් සහායට හමුදාවක් කෙනකල් ওই වගේ ඇටැක් එකක් නවත්ත ගන්න පුළුවන් මට්ටමේ ඉන්නවා. නමුත් අපි ඒ වගේ ඇටැක් එකක් ආපු හැටියෙම චාලි බේස් එකට කවුන්ටර් ඇටැක් එකක් සැලසුම් කරලා තියෙන්න ඕනේ. කොටි සෑහෙන ගානක් මෙහෙ එන්ගේජ් වෙලා ඉන්න නිසා මෙන්න මේ පැත්තෙන් ගිහින් කැම්ප් එක වරන් කරන්න ඕනේ. සර් හෙඩ් ක්වාටර්ස් වලින් එකට ඕඩර්ස් එයිද? දැන් අපි ඕඩර්ස් එනකල් ඉන්නේ නැහැ. කියලා ගෙන්න ගන්නවා. Excuse me sir. ගෝණගල ගමේ ආරක්ෂක කමිටුවේ සිරිදාසවයි නෝනවයි දරුවවයි ඊරය පැහැරගෙන ගිහිල්ලා. ඒ කියන්නේ හිටයින්ද යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේලෙක සංගලකල් බකල වන්දිකංගල්. බලංගදේ. කතන්කුඩි මුස්ලිම් පල්ලිවාසල ඉருக்கிற அந்த මුස්ලිම් ආකල කොණ්ඩ පෙරගෙ. அந்த මුස්ලිම් ආකල මිප්ප කියලාතන වන්දිකංගල්. එංගල තායත්තුකුල්ල ஒரு සිංගල බණු ஒரு මුස්ලිම් උයෝඩ කුඩාද. ඉලද කොල්ල බණු. ஒன்னுல கிராமத்துல இருக்கிற சிங்களாக்கள் இன்னும் இங்கதான் இருக்காங்க. சிங்களாக்கள் யாரும் வெளியேறல. மற்றது வெட்டி கொள்ளுனாக்களை வெட்டி 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 தான் கொல்ல போயிடும். அப்பதான் வெட்டப்பட்டு செத்திருக்க சனங்களை பார்த்து மத்த சனங்களும் பயப்படும். மற்றது எங்கட ரவிக்கு எங்கட ரவிக்கு ஏதாவது ஒன்று நடந்திருக்க வேண்டும். கொனல அம்மூர் கொள்ள போகக்க ஆமியம் இஸ்லாம் ஆட்டிருப்பான். அதுக்கு படிக்கு பழி வாங்கணும். அதுக்கு படிக்கு பழி வாங்கணும். இப்ப பௌர்ணமிக்கு மூணு நாள் தான் இருக்கு. பௌர்ணமிக்கு மூணு நாள் தான் இருக்கு. விளங்குதே விளங்குதே நமாதுல வச்சுக்கொள்ளுமா? இன்னும் अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सगमुखदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता නීතියෙන් බේරුණත් කර්මයෙන් ගැලවීමක් නැහැ. මම මුලින්ම කී ගාථාවෙන් අදහස් වෙන්නේ සාගරයක් මැද්දේ හිටියත් පර්වත කුහරක හිටියත් පාපයෙන් ගැලවීමක් නැහැ කියන එකයි.
ना वेल नहीं पैसे मैं पोईया अम्मा मैं पोई हेलो 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 සභාවේ තමයි අද මම ටිකක් පරක්කු වුණා
நீ கூடாதவன் நீ கூடாதவன்
ගමට මෙච්චර දෙයක් වෙනක ආමීක මොනවද කළේ ආ මේක මගේ බල ප්‍රදේශය නෙමෙයි Thank you.
मंगीला एक मिनट मा पहुए नवा बलन न हो दे अक्का तेक तंग कराने न तू होदला में एक वगे इनो न मंग वया ते न कोट पाट पाट पोल टोपी गुडा करांगे ना आये मंगे न कोट ඔයාට ලස්සන ලොකු බොනික් Thank you.